අද මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධව මේ මාධ්‍ය හමුවට අසුන් ගන්නේ නැත්තම් එකතු වෙන්නේ මේ රටේ මානව හිමිකම් පිළිබඳව බරපතල ඒ වගේම අපිට කිසියම් කුකුසක් සහගත තත්වයක් ඇතිවන තත්වයක් තුළ ඒ පිළිබඳව ජන සමාජයේ අවධානය යොමු කරවීමට මම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්තද සිල්වා අපිට සාකච්ඡාවට ගන්න එහෙම නැත්නම් විරෝධය දක්වන්න එහෙම නැත්නම් අපි සහ පොදුවේ ජන සමාජයම භීතියට පත් කරන තවත් කාරණයක් පිළිබඳව අපේ මතය අපේ අදහස ප්‍රකාශ කරන්නට උවමනයි කියලා කල්පනා කරලා තමයි අපි අද මේ විදිහට මේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට විශේෂයෙන්ම පුරවැසියන්ට මේ කාරණා කියන්නට වෘත්තීය සමිති මාධ්‍ය සංවිධාන සහ ඒ වගේම සිවිල් සංවිධාන හැටියට ඒකාබද්ධ වෙලා මෙහෙම ඔබ හමුවට ආවේ. ඔබ දන්නවා මීට දශකයක පමණ කාලයක ඉඳලා ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළුව උනන්දු වෙන පාර්ශවයන් කරුණු දක්වද්දි ආණ්ඩු සමහර වෙලාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එහෙම විමසද්දි නිරුත්තර වෙන කාරණයක් තිබුණා. ඒ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව තත්ත්වයන් ඛේදජනක ප්‍රපාතයකට ඇදවැටීම සම්බන්ධව. ඉතින් එක කාලෙක ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණු පොලිස් දෙපාර්තමේන්තුව වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කරන්නට ජාත්‍යන්තරව පවා නිර්දේශ ඇවිල්ලා ලංකාවේ ආණ්ඩුව කටයුතු කරනවා. මහජන ආරක්ෂාව නීතිය හා සාමය වෙනම විෂයක් හැටියට බෙදිලා. එහෙම කරන්නට හේතුව පොලිසිය වඩා සිවිල් ආයතනයක් බවට දෙපාර්තමේන්තුවක් බවට පත් කරලා මහජන මිත්‍රශීලී මහජනතාවට සමීප මහජනතාවගේ ගෞරවය මානව හිමිකම් ආරක්ෂා කරන ආයතනයක් බවට පත් කිරීමට උවමනාය කියන සිතුවිල්ල ඇතිව. ඒ නිසා තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විනිර්මුක්ත වෙලා වෙනම අමාත්‍යාංශයක් යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් හැටියට තියෙන වග. නමුත් දැන් අර පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා වගේ නැත්තම් වක්කඩේ හකුරු හැංගුවා වාගේ පොලිසියේ ක්‍රියාකලාපය සන්නද්ධ හමුදා කෙරෙහි නොමැති බිහිතියක් මහජනතාව තුළ ඇති කරන්න හේතු වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ අදාළ විෂයබහර මහජන ආරක්ෂාව විෂයබහර අමාත්‍ය ටිරාන් අලස් මහත්මයාගේ ප්‍රකාශත් එක්ක අපි දුටුවා කටුගින්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ පැවති බටපිරිස් විසිරයාමී අවස්ථාවකදී මහජන ආරක්ෂාව බහර අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක්. ඔහු සඳහන් කළා, ඔහු පුන පුනා කීවා පොලිසියට අපරාධ මර්ධනයේදී ආයුධ භාවිතා කළාට කමක් නැහැ, ආයුධ භාවිතා නොකර ඉන්න එපා, වෙඩි තියලා මරලා හරි මර්ධනය කරලා හරි අපරාධ තුරන් කරන්නේ කියන කාරණාව. බැලූ බැල්මට මේ ප්‍රකාශය කවුරු හරි චූන් කරන්න හොඳ ප්‍රකාශයක් වගේ පෙනුනට මේ වගේ ප්‍රකාශයක් ඉතාම බරපතල ප්‍රකාශයක් ලෙස තමයි ශිෂ්ට සම්පන්න සමාජයක් සැලකිය යුතු වන්නේ. ඒකට හේතුව අපි දන්නවා අපේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාදයන් යම් යම් දෝෂ තිබෙනවා. සමහර වෙලාවට අහිංසකයින් සිරබත් කන රිමාන් බන්ධනාගාර ගත කරන එහෙම නැත්නම් නිරපරාධේ දඬණයට ලක් කරන අත්දැකීම් අපිට ඕනෑ තරම් තියෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් අර කහවත්තේ ඝාතන සිදුවීම්, සේයා සදෙවුමි ඝාතන සිදුවීම්, ඒ වගේම මෑත කාලෙක අපේ අපි දන්න මාධ්‍යවේදියෙකුගේ මව ඝාතනය කරපු වෙලාවේ ඒ සිදුවීම් සම්බන්ධයෙන් මුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණේ කොහොමද, පස්සේ ඒවා නිවැරදි වුණේ කොහොමද කියන එක මේ ජන සමාජයට රහසක් නෙවෙයි. එහෙම පසුබිමක අපරාධ කරුවෙක් හැටියට සැක කරන තැනැත්තෙක් මේ මහජන ආරක්ෂාව පිළිබඳව ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් චූන්වන පොලිසියේ වෙඩි පහරට ලක් වෙලා ඝාතනය වුණොත් කවුද ඒ වගකීම බාරගන්නේ? අනිත් එක අපරාධකරුවෙක් හෝ යුක්තිය පසිඳලීමේ අධිකරණමය ක්‍රියාමාර්ග හරහා වරදකරුවෙක් කරලා ඒ ලංකාවේ නීති පද්ධතියේ හැටියට ඔහුට දඬුවම් දීම වෙනුවට පොලිසියට මොකද්ද තියෙන බලය කිසියම් පුද්ගලයෙකුට දඬුවම් පමුණුවන්න? පොලිසියට ඒ ක්‍රියාවේ යෙදුනහම ලැබෙන දණ්ඩ මුක්තිය මොකක්ද? අවුරුදු 150කට වැඩිය රටේ ක්‍රියාත්මක වන පොලිසියක්
දැන් තමයි පොලිසියක් වෙලා තියෙන කියලා තමයි ප්‍රචාරය කියන්නේ. සම්පූර්ණයෙන්ම දේශබන්දු තෙන්නකෝනුයි ටිරානලසුයි ආවට පස්ස තමයි පොලිසියක් වෙලා තියෙන්නේ. මෙච්චර කල් පොලිසියක් තිබිලා නැහැ මේ ලංකාවේ. ඒක තමයි මේ සම්පූර්ණ වැඩේ යන්නේ. දැන් මේ මොකද්ද මේ කරන්නේ? ද අපිට පේනවා පැහැදිලිවම තමන්ගේ වංචාවල් තමන් කරපු වැරදි වාගන්න ඉතාම නරුම ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් සියල්ල වාහනික කරන්නේ. අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තියෙනවා. ඔහු වද හිංසාවට ලක් කරා කියලා පුද්ගලයෝ. එහෙම පුද්ගලයෙක්ව පත් කරා පොලිස්පතියට. ඒ වගේම අපි දන්නවා ටිරාන්නල්ල සම්බන්ධයෙන් විවිධාකාර චෝදනා තිබ්බා, නඩු තිබ්බා. මේ සියල්ල තියෙද්දි ඔහු පොලිස් ඇමති වෙලා ඉන්නවා. දැන් මේ පොලිස් ඇමති සම්බන්ධයෙන් මේ වෙනකොට අපිට ඉතාම පැහැදිලිවම කියන්න ඕනේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 2024 අප්‍රේල් මාසේ 29 වෙනිදා නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිවරයාට ලිව්වා මොකක්ද මේ පොලිස් ඇමතිවරයා අයින් කරන්න. ඇයි? ඔව්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට තියෙන අයිතිවාසිකම් ඒ වගේ මේ තියෙන සම්පූර්ණයම තියෙන හිමිකම් සියල්ල නැති වෙන ආකාරයේ කතා කිරීම, කටයුතු කිරීම. ඉතින් මේක හේතුව. දැන් ඒ වගේ පුද්ගලෙක් හරි නිකම් මේ පිරිසිදු පුද්ගලයෙක් වගේ අවුරුදු 150 පොලිසියක් නෙමෙයි, දැන් තමයි පොලිසිය තියෙන්නේ, මමයි වැඩ ගියාගෙන මේ ඉන්නේ. මොකද්ද මේ කරන්නේ? මේ රටේ ජනතාවට හිරිව කටයුතු කිරීම. සම්පූර්ණයෙන් අපි දන්නවා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් අයිමි කරලා තියෙන්නේ. මේ රටේ ජනතාවට රේ වහනපනත් සම්මත කරනවා. එක පැත්තකින් අපි දන්නවා ප්‍රතිතස්ථපනත, ඒ කියන්නේ අනිත් මාර්ගස ක්‍රමයේ සුරක්ෂා පනත, ඒ වගේම විකාශන අධිකාරී පනත, මේ සියලු වහනපනත් කියනවා. මේ සියල්ල එකවිට මර්ධනයේදී දැන් මේ ඔක්කොම සාධාරණීකරණය කරන යහපත් ලොවක් හදන්න කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දේවල් කරපු අය. ඒගෙන කතා කරන්නේත් නැ මේ මෙයා කතා කරන යනවා. අපි දැක්ක කොච්චර ඉස්සරහට ගියාද කිව්වොත් දැන් ගුවන්තොටුපලේ වීසා පිළිබඳ ප්‍රශ්නයාවට පස්සේ ඒ කතා කරපු ඒ නීතිඥවරයා සම්බන්ධව මොකද කතා කරේ? රස්ත්‍යා දුකාරවට වැඩ කරන්න දෙන්න බෑ. කවුද මෙයා? ඉගෙන මේ ජනාධිපතිතුමාත් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රුඩින්ද ඉන්නේ. ආ? අයියෝ රස්ත්‍යා දුකාරවගින්න බෑ. රටේ නීති හදන්න මේගොල්ලොද? මේගොල්ලන්ගේ ඉතිහාසය මොකද්ද? මේ ටිරාන් අලස්සලාගේ ඉතිහාසය මොකද්ද? එතකොට අපි කවුරුත් දන්නවා තිබිච්ච ගනුදෙනු මොනවද කියලා. එතකොට දැන් මේගොල්ලෝ කතා කරන්නේ රස්ත්‍යාධිකාරය වගේ වෙන්න බෑ, මේ රටේ තියෙන වල පැවැත්මක්. ඉතින් කතා කරනකොට තමන් භාවිතාවේ කරලා තියෙනවද? අපි දන්නවා දැන් වීසා අර්බුදයේදී ඇති වෙලා තියෙන ප්‍රතිඵලය මොකද්ද කියලා පැහැදිලි. එතකොට දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ ගැන ගැඹුරින් සංවාදයට ලක් කරලා ජනාධිපතිරට ලියලා තියෙද්දි ආණ්ඩුව පැත්තෙන් එක වචනයක්වත් නැහැ. ඒ ගැන කතා කරන්නේත් නැහැ. එතකොට අනිත් අය කටේ පිට්ටුද අපි යන්නේ? අපි දන්නවා රටක රාජ්‍ය කියන එක පවත්වාගෙන යන්නේ ප්‍රධාන කුළුණු තුනක් උඩ. විවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ප්‍රධාන කුළුණු තුන උඩ. එතකොට මර්ධන නීති කියලා කියන්නේ අපි ගත්තොත් එම එතන කෙරෙන ප්‍රධාන කාර්ය බවට පත් වෙන්නේ මර්ධන නීතියකින්. ඒ තමයි අධිකරණයේ තියෙන බලතල කියන එක යම් ප්‍රමාණයක් සොරා ගැනීම, පොකට් ගැනීම, එහෙම නැත්නම් මංකොල්ල කෑම තමයි විධායකය පැත්තෙන් කරන දේ මේ නීති කියලා කියන්නේ. එහෙම නැත්නම් විශේෂයෙන් මර්ධන නීති කියලා කියන්නේ. එතකොට ඒ වගේ නීතියක් ඇතුලේ තියෙනවා පැහැදිලිවම අධිකරණයට තියෙන බලතල හීන කිරීම, එහෙම නැත්නම් අධිකරණයට තියෙන නිශ්චිත බලතල කියන එක පල්ලෙහාට දැමීම. දැන් මේ නීති එකක්වත් ගේන්නත් ඉස්සෙල්ලා සමහර නීති ගැනල්ලා තියෙනවා. ඉතාම වැරදි විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගෙන තියෙනවා. ඊළඟට මේ සංශෝධන අවශ්‍යයි කියලා මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියාපු සමහර නීති, විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවේද පනත වගේ පනතක් ගත්තට පස්සේ ඒකේ කරන්න ඕනේ කියලා කියන සංශෝධන බොහොම හිමිහිට යටින් ලිස්සලා දාලිවරලා සංශෝධන නැතුව මේක සම්මත කරගෙන තියෙනවා. එතනත් මැර ක්‍රියාවක් සිද්ධ කරලා තියෙනවා, විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සිග්නල් කණු ටික. එතකොට ඒ විදිහට ගෙනල්ලා පත් මේ තෝරාගත්තු, එහෙම නැත්නම් පත් කර මේ හදාගත්තු නීතියට අමතරව ප්‍රතිත්‍රස්ත පනත කියලා එකක් ගේන්න යනවා. දැන් මේ වගේ පනත් කීපයක් ගේන්න, මර්ධන පනත් කීපයක් ගේන්න ලෑස්ති වෙලා ඉඳද්දී පනත ගේන්නත් ඉස්සෙල්ලා මර්ධනයේ පටන් අරගෙන තියෙනවා රාජ්‍ය පැත්තෙන්, විශේෂයෙන් පොලිසිය පාවිච්චි කරලා මේ ඉන්න මහජන ආරක්ෂක ඇමතිවරයා. එතකොට ඇමතිවරයා මේ වෙලාවේ හැසිරෙනවා මැරෙක් වගේ, පොලිසිය හැසිරෙනවා මැරෙක් වගේ, හරියට ලයිසන් චණ්ඩි වගේ. මම නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, ප්‍රධාන ලේකම් නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය. ආණ්ඩුව මෙහි මොහොතේ කරගෙන යන වැඩපිළිවෙල අනුව අපට පේනවා ඉතාම පැහැදිලි මර්ධනකාරී වැඩපිළිවෙලක තමයි නිරත වෙලා ඉන්නේ. ඒ කියන්නේ ආයෙත් අමුතුවෙන් කියන දෙයක් නැහැ. මොකද සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයම ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කිරීම මුල් කරගෙන තමයි වැඩ කරමින් ඉන්නේ. ඒ තත්ත්වය තුළ තමයි මේ පොලිසිය පිළිබඳ මේ ප්‍රශ්නය අලුතින් මතුවෙලා තියෙන්නේ. ඒ කාරණේ ඇත්තට මේ ටිරාන් නලස් ඇමතිවරයා
පොලිසිය භාර ඇමතු පදවියට පත්වීමත් එක්ක සහ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති තනතුර පත්කිරීමත් සමග සහ ඒ වගේම මේ යුක්තිය කියන ඊනියා මෙහෙයුම පටන් ගැනීමත් එක්ක ජනතාවගේ අයිතිවාසික මර්ධනය මොන තරම් ආකාරයකින් කරනවද කියන කාරණය අපට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ එක්තරා විදිහකට ඇස් පණ අපිට පේනවා. දැන් මේ පහුගිය මාස 4ක කාලය ගත්තොත් පොලිසිය විසින් වෙඩි තියලා 4 දෙනෙකු මැරුවා. පාතාලකලී සමාජිකයෝ කියනවා නැත්නම් අර අපරාධයට සම්බන්ධයි මේ අපරාධයට සම්බන්ධයි කියනවා. ඒ විදිහට පොලිසිය තමන් කරන ඝාතන සහ වෙනත් ආකාරයේ වෙඩි තැබීම් සාධාරණීකරණය කරන්න පොලිසිය නොයෙක් ආකාරයේ මේ සියලු දෙනා අපරාධ වලට සම්බන්ධයි කියලා තමයි පොලිසිය කියන්නේ. දැන් ඊයේ මේ අහුන්ගල් ප්‍රදේශයේදී යම් පාතාල සමාජිකයෝ කියන පුද්ගලයෙකුගේ තාත්තා කෙනෙකුට වෙඩි තියලා මැරුවා. එතකොට පොලිසිය තමයි මේ කියන්නේ. මේ මේ පිළිබඳ කිසිදු සාධාරණ තොරතුරක් ඇත්තේ නැහැ. ඒතකොට පොලිසිය කියන තොරතුරු සියල්ලම හරි. ඒක තමයි ඇත්ත වාර්තාව. කියන මට්ටමින් තමයි ඇත්තට මාධ්‍ය පව වැඩ කරගෙන යන්නේ. මොකද මාධ්‍ය පව වාර්තා කරන්නේ පාතාල සමාජයක වුණ අහවලාගේ අහවලා. ඒ විදිහට කියන්නේ. අඩු ගානේ පාතාල සමාජිකයයි පොලිසිය කියන වචන පාවිච්චි කළා අපි එහෙමනම් කියන්න මෙන්නේ. මොකද පොලිසිය කියන මේ තොරතුරු සම්පූර්ණයෙන්ම පොලිසිය කරන නොපනත්කම් වහගන්න කරන විදිහට තමයි පොලිසිය මාධ්‍ය වලට නිවේදනය නිකුත් කරන්නේ. දැන් ඇත්තට ඊයේ කළ ඝාතනය ගත්තොත් එක්තරා විදිහකට. මට හිතෙන එක්තරා විදිහකට මේ ඝාතන මේ පොලිසිය විසින් කරනවද කියලා. මොකද පොලිසිය දන්නවා මේ එක්තරා විදිහකට මේ මේ අය මේ මේ මොනවාරි අපරාධ වලට සම්බන්ධ කරලා පොලිසිය හිතන අයව පොලිසිය විසින් ඝාතනය කරනවද කියන කාරණේ පව ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒක නිසා අපි මේ කාරණේ විශේෂ මාධ්‍ය විදිහට ඉල්ලා සිටිනවා. ඉතාම පරිස්සමෙන් වාර්තා කරන්න සහ මේ පොලිසිය කියන දේවල් පිළිබඳව ඉතා පරිස්සමෙන් හොයලා බලන්න කියලා. Good afternoon. My name is Sakunthala Kadidgama and I'm the executive director of the Law and Society Trust. We are here as members of the civil society collective to protest against these laws, these draconian laws that are being passed, as well as the very arbitrary actions of some of our ministers and parliamentarians. Civil society organizations and ordinary people sometimes mock these laws and call them the shut up laws and the sit down laws, because collectively these laws are meant to stifle citizens, their comments and their dissent. These laws include the Anti-Terrorism Act that is proposed, the Online Security Law, and many the proposed NGO law. All this is being introduced at a time when the country is in crisis and it needs to get feedback from the citizens about how they feel about the various reforms that are taking place and their hardship and suffering. But nevertheless, these laws are being passed really to stifle people. This is a very unhealthy practice that is taking place. It's also taking place at a time of great crisis in the country, and the government seems totally isolated and insulated from what people think. The other issue that we want to raise and highlight are the actions and words of the Minister of Public Security, Mr. Tiran Alas. He is running an anti-drug campaign, and while everyone wants drug abuse to be addressed, we don't particularly like the very arbitrary and thuggish way in which it is being done. There's no accountability. We don't know who is being killed, who is being incarcerated. This is very dangerous. It's really thuggery in uniform. මම චින්දක රාජපක්ෂ මෙහෙයුම් කරු ඉඩම්මා කෘෂිකාර්ය ප්‍රසංස්කරණ ව්‍යාපාරය මම කරුණු කීපයක් මේ මාධ්‍ය සාකච්ඡාවේදී අපි ස්ථාවරයේ විදියට ඉදිරිපත් කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි 2022 මැයි 9 ලංකාවේ ඉතිහාසයේ අපේ પરම්පරාවේ ඒ වගේම අනාගතයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ගෝඨාභයලාගේ බලය ජනතාව ඉදිරියේ ඒ ජනතාව මේ වෙලාවේ ටිරාන් අලස් කියන දේශබන්දුලා කියන සියලුම ජාතියේ මිනිස්සු ඒගොල්ලෝ කියනවා නම් ඒගොල්ලෝ තමයි මේ රටේ මේ වෙලාවේ තියෙන හතුරු කියලා ඒ සියලුම මිනිස්සු එකතු වෙලා ඒ මහින්දලාට ගෝඨාභයලාට විරුද්ධව මේ රටේ මිනිස්සු එක මොහොතක පාරට ආපු දිනය ඒ දිනේ අපි නැවත සිහිගන්වනවා නැවත මතක් කරනවා. එවැනි දින තව අවස්ථා ගණනාවක් නිර්මාණය විය හැකි. ඒක අදද හෙටද කියන එක නෙමෙයි වැදගත් වන්නේ. අපිට ඒ දිනය සිදුවීම මේ රටේ මිනිසුන්ගේ ඒ එකතු වීම අමතක කරලා යන්න බෑ. අපි නැවතත් මේ රටේ සියලු දෙනාටම ආචාර කරනවා ඒ 2022 මැයි 8 වෙනිදා නිදහස්ව ගෙනගියපු සාමකාමී අරගලයට පහර දීලා
ඒ අරගලයට ප්‍රතිපහාරයක් විදිහට මේ රටේ සියලු දෙනා මිනිස්සු එකතු වීම හරහා පෙන්වපු ඒ එකතු වීම බලය අපි නැවත සීවකත් කරනවා. දැන් අපිට පේන්න තියෙන දේ තමයි අමතිවරයා අපිට එක පැත්තකින් මේ සියලු පාර්ශ්ව නිහඬ කරගෙන අමතිවරයා මේ යුක්තිය මෙහෙයුමට සහ උ කරගෙන යන වැඩවලට එරෙහිව කතා කරන අය සියලු දෙනාම කුඩුකාරයට ලේබල් කරනවා. ඒක කුඩුකාරයන්ගේ සල්ලි වලට වැඩ කරනවා කියලා ලේබල් කරනවා. ඒ ලේබල් කර කර තමයි කරන්නේ. නමුත් අපි ක්‍රියාමාර්ගයක්වත් අතර වෙලා නැහැ. අපි පෑදුලියම කියනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මේ අමතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව සම්පූර්ණයෙන්ම ලිපියකින්ම ගෙව්වා ජනාධිපති ලීලකෝ මේක නවත්තන්න කියලා. ඉතින් සිවිල් සංවිධානයක්වත් කටවහලා නැහැ. ඔවුන් ඒ ක්‍රියාකාරීත්වයේ ඉන්න කවුරුත් නිහඬ වෙලා නැහැ. අමතිවරයා අපි මට එක පැත්තෙන් අපිට පේනවා සම්පූර්ණයෙන්ම ජනමාධ්‍ය වලට ඉස්සරහට ඇවිල්ලා දිගින් දිගටම ඔව් කරන එක යුක්තිසහගත කරන්න කතා කරනවා. ඉතින් අපි පැහැදිලිව ඒක පිළිගන්නේ නැහැ. මොකද අමතිවරයා සම්පූර්ණයෙන්ම මේ වෙනකොට තමන් නිවැරදි කියලා පෙන්වන්න උත්සාහ කරන එක තමයි දෙනවා. අපි අභ්‍යන්තරව ඔහුගේ ක්‍රියාකලාපෙම ඔහු පෙන්වලා තියෙනවා. ඔහු ඉන්නේ ස්ථීර මතයක නෙවෙයි කියලා. මොකද ඔහුගේ ඔහු ඒ වීසා ප්‍රශ්නේදී එතකොට මේ අනිත් කාරණා සම්බන්ධයෙන් ඇසිරිච්ච ආකාරයෙන්ම පේනවා. ඒක නිසා අපි කියන්නේ කවුරුත් නිහඬ වෙලා නැහැ. පැහැදිලිව අපි කියන්නේ ආණ්ඩුවට වහාම අයුක්තිසහගතව මේ ජනතාවට එරෙහිව කරන මේ ක්‍රියාමාර්ගය නතර කළ යුතුයි කියන කාරණා. You're watching the Life Traveler channel.